මේ ජාතික රෝහල ඉල්ලීම් දිනා ගන්න. ජාතික රෝහලේ තට්ටු පහක උඩ ඉඳලා තමයි මේ කතා කරන්නේ. බලන්න පොඩ්ඩක් මොකද කියලා. මේ එළිය පොඩ්ඩක් කට්ටියක් ඉන්නවා, එළියට බහලා ඉන්නවා. මොකද්ද කියලා හිතා ගන්න බෑ. අර කට්ටිය බලන් ඉන්නවා. ඒක අතරලා මේ මිනිහා කෑ ගහනවා. ඔව්. දැන් මේ ડોક્ટર සම්බන්ධ මොකටද මේ ડોક્ટર නම දාන්නේ මේකට? ඩිරෙක්ටර් වශයෙන් ලියුම් අස්සම් කරන්නේ මේ ડોક્ટર බෙල්ලන තමයි. අන්න පයින් හදනවා. අන්න උඩ උඩ අත් දෙක අතරලා මේ මිනිහා කෑ ගහනවා. ඔව්. වෙරට ඇවිල්ලා නැහැ නේද? ඔව්. හරි. ඔයක තමයි මට ආරංචිය ડોક્ટર බෙල්ලනෝ මාරු කරන්න හදනවා කියලා. මම හිතන්නේ මේ ડોક્ટર ආවෙත් නැත්නම් ඒ බයටද කියන එක තමයි මේ මට මේ හේතු ගැන්නුනේ. ඔව්. හරි දැන් මිනිහා උඩ නැගලා ඉන්නේ. දැන් කට්ටිය බලන් ඉන්නවා පල්ලෙහා ඉඳලා. දැන් මිනිහාව දැන් මේ හරි. ඔව්. පණිත් දැන් නෑ මිනිහා. ඒක තමයි පැන්නොත් එන අපරාධයක් වෙන්නේ. හරි. කිව්වා ආසාන මරුව කරලා දෙන්නම් කියලා කිව්වනේ. ඉතින් මිනිහට වයින්න පුළුවන්නේ. ඔව්. හරි ડોક્ટર එන. රයිට් තෑන්ක් යූ. හලෝ. සන්දර්ශනය ඉවරයි. දැන් නිමාවත් දැක්කා අපි. සන්දර්ශනය සොරියා. සන්දර්ශනය නෙමෙයි මිනිහා එහා පැත්තෙන් ගත්තා. මිනිහා එහා පැත්තට ගියා. දැන් මොකුත් නැහැ වැඩේ. දැන් මොකක්ද දන්නේ නැහැ. ඉල්ලීම් වලට මොකද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ.
තවටක්කම් බලමු. තා පොඩ්ඩකින් බලමුක මොකද වෙන්නේ කියලා. කට්ටි ඉන්නවා අතන තාමත්. ඇම්බියුලන්ස් එකක් තියෙනවා. තමන්ගේ සේවකයෝ අයිතිවාසිකම් දිනා ගන්න අහුත් එක්ක ඉන්න පිරිසක් තමයි ඉන්නේ. අපි බලමු මොකද මේ ස්ථානමාරුවක් දෙන්න පුළුවන් ඉතින්. නමුත් ඒ දෙන්නව මෙතනින් අයින් කරනවයි කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඔහුට ස්ථානමාරුවක් දෙන්න පුළුවන්, ස්ථානමාරුව කැන්සල් කරන්න පුළුවන්. කොහොම හරි අපි දන්නේ නැහැ. දැන් පාලන අධිකාරියනේ මේකේ බලය තියෙන්නේ. ඒ පාලන අධිකාරියේ උමනාව මත තමයි මේ දේ දෙන්නේ. සහ ඉල්ලීමට මොකද වුනේ කියන එක බලන්න ඕන මිනිහා. දැන් මේ අතුලෙන් ඉන්නේ දැන්. යාව උඩින් කට්ටිය ගත්තා. ඒක තමයි මම බලන් හිටියේ. හරි එහෙනම් යයවා.